විවිධ ප්‍රචාරණය වීමේදී නීතිය විසින් එකඟ වෙලා තියෙනවා කලින් සමුන්නාන්සේලා ආයතන සියලු දෙනා ඇරිකං අමාරුකන් තිබුණා නීතිය අයිතිකරුවන්ට කතෘභාගයක් ගෙවල් දැන් ඒ ගීත රචකයන් හා ගීතයේ අයිතිකරු වූ කොටස් තුරක් සිටිනවා. ගීත රචකයන් ගායක ගායිකාවන් සහ සංගීත නිර්මාණ මේ ජීවන ගාස්තුව තුරකට බෙද උදාහරණයක් වශයෙන් ගුවන් විදුලි එකඟ වෙලා තියෙන ගීතය ප්‍රචාරණය කිරීමේදී රුපියල් 30ක් ගෙවන්න ගුවන් විදුලි සංස්ථාවට බෑමයි කියන නිසා ගුවන් විදුලි නාලිකා අමාරුයි කියන නිසා එතකොට ඒ එක ගායකයෙක්ට ලැබෙන්නේ රුපියල් 10යි නමය සංගමයේ එකක් යනවා එතකොට නමයක් ඒ කියන්නේ රුපියල් 10ක් දුන්නා කියන එක එතකොට රූපවාහිනියට රුපියල් ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම තියෙන නිසා 100යි මේ විදිහට එකඟ වෙච්ච විවිසුමක් තියෙනවා ඉතින් මම දකින්නේ ඉතාම සාධාරණයි මොකද හේතුව මේ නිර්මාණකරුවෝ ඉදිනදා බෙහෙත් ගැනීම සඳහා වයෝවෘද්ධ කාලෙදී හැමදාම හඬ එක වගේ පිටන්නේ ඒ අයට යම් යම් ප්‍රතිලාභයක් ඒ ගායනය කරන අවස්ථාවේ ලැබුණා ඊට පසුව ඔවුන් අතරත් ආරවුල් ඇති වෙලා සමාන විට එක්කෙනෙකුට ලැබුණාට අනිත් අයට ලැබෙන්නේ නැහැ මේක බුද්ධිමය දේපළක් ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි එහෙම පොඩි පොඩි එකතු වීම තුළින් තමයි ඒ අයට බෙහෙත්තික ගන්න වෙන්නේ අවසානයේ කාර්ය ඉතින් මේක සමාජ සත්කාරයක් වශයෙන් වැදගත් දියුණු හැම රටේම දියවනවා මේක නීතියක් මේක ගැසට් කරලා තියෙනවා